රැල්ල වෙරළට ආදරේ කතාවට ගොඩාක් ආදරේ කරන ඔයාව ගොඩාක් ආදරෙන් පිළිගන්න ඕනේ මගේ channel එකට. ඉතින් මම අද වීඩියෝ එක තුලින් ඔයත් එක්ක සාකච්ඡා කරන්නට බලාපොරොත්තුවක් ඇති කරගන්නේ මෙන්න මේ වගේ කාරණාවක් සම්බන්ධව. ඇත්තටම කියනවා නම් ඉදිරියට කැතරින් ගෙන් සුදුමැණිකට ඇමතුමක් කියන්නේ මොන වගේ හේතුවක් නිසා වෙන්න පුළුවන්ද? අපි අද වීඩියෝ එක තුලින් මේ ගැන කතා කිරීමට අවශ්‍යතාවයක් හදා ගන්නවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඉල්ලනවා මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්නට කැමැත්තක් ඇති වෙලා තියෙනවා නම් එහෙනම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න. විශේෂයෙන්ම share කරන්නත් අමතක කරන්න එපා කියන දේ ගැන තමයි අද වීඩියෝ එක ඔස්සේ සිහිපත් කරන්නට මට පුළුවන් හැකියාවක් හදා ගන්නට පුළුවන් කමක් තිබුණේ. ඉතින් වීඩියෝ එකට යන කලින් ඉල්ලනවා මෙවැනි වීඩියෝ සමග ඔයාටත් නිතිපතාම දිනපතාම රැඳෙන්නට ආසාවක් තියාගෙන ඉන්න කෙනෙක් නම් එහෙනම් ඔයාටත් පුළුවන් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න විශේෂයෙන්ම share කරන්නත් අමතක කරන්න එපා කියන බලාපොරොත්තුව තමයි අපිට තියාගන්න පුළුවන් වෙන්නේ. කොහොම නැත් ඔයා දන්නවා කැතරින් මේ වෙද්දි ලොකු වේදනාවක් ඉන්නේ. ඒකට හේතුව ගැනත් අපිට මෙතනදී සඳහනක් කරන්න පුළුවන්. ඒ බය වෙලා ඉන්න එකට ලොකුම හේතුව ගැන කිව්වොත් එහෙම ඇත්තටම සුදුමැණිකට ශිවාව සදහට මෛත්‍රී වෙයි කියලා. ඉතින් හැබැයි අන්න එහෙම අයිති වුණොත් ඒක තමන්ට දරා ගන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ වෙනුවෙන් තමන් මොන වගේ දෙයක්ද කරන්න ඕනි කියන එක මේ වෙලාව වෙනකොට කල්පනා කරන ගමන් තමයි ඉන්නේ කියන දේ ගැන තමයි අද වීඩියෝ එක තුලින් සාකච්ඡා කරන්නට අපිට හැකියාවක් තියෙන්නේ. කොහොමනත් අපි මේ වෙලාවේදී තව දෙයක් ගැන අනිවාර්යයෙන්ම සිහිපත් කරන්න ඕනේ. ඒ තමයි කැතරින් කියන්නේ. ඇත්තටම සුදුමැණිකට කවදා හරි දවසක ওই ශිවාව අමාරුවේ දාන්නේ වෙන කවුරුවත් නෙවෙයි සුදුමැණිකම තමයි. ඇත්තටම කියනවා නම් දැන් ජෝට විශ්වාසවන්ත එහෙම නැත්තම් ජෝට් එක කැමති නැත්තම් මොකටද ජෝට් විවාහ කරගත්තේ? ජෝට් කියන්නේ දැන් නීත්‍යානුකූල සැමියා හැටියට ඉන්න කෙනා. ඉතින් එයාට කරදරයක් වෙන විදියට වැඩක් කරන්නට සූදානම් වෙන එක ගැන ඇත්තටම කොහෙත්ම කැමැත්තක් නැහැ කියන කාරණය මම අද වීඩියෝ එක තුලින් කතා කරන්නට ඔන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් කොහොමනත් කැතරින් කියන්නේ ශිවාට ශිවාගේ නිදහස ලබා දීලා ශිවාට එන්න දෙන්න. මොකද එහෙම ආවේ නැත්තම් අනිවාර්යයෙන්ම ශිවාට හිරේ ගිහිල්ලා කරදර රසකට මෝන පාන සිද්ධ වෙනවා. හැබැයි එදාට නම් මම සුදුමැණිකට කිසිම සමාවක් නොදෙන බව මෙතනදී කියන්නට ඉඩකඩක් තියෙනවා කියලයි මම අද වීඩියෝ එක තුලින් සාකච්ඡා කරන්නට අරමුණක් ගොඩනගා ගත්තේ.